ආයුබෝවන්. අද අපේ ධර්මශාස්ත්‍රීය සාකච්ඡාව සඳහා සහභාගී වන්නේ ආචාර්ය ප්‍රියන්ත දේවසිරි මහත්මයා. එතුමා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂඥයෙක් වන අතරම එම වෘතිය පිළිබඳ දීර්ඝකාලීන අධ්‍යක්ෂ සහිත පුද්ගලෙක්. අනික් අතට එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත්පාද ආයතනයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ආචාර්ය උපාධි තරයක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. අපි මේ සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගැනීමට සූදානම්. ඉතාම මෑතකදී ලියන ලද ඉතාමත්ම වැදගත් කෘතියක් මේ අවස්ථාවේදී අපේ මතකෙර නැගෙනවා. එය තමයි ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ බෞද්ධ චින්තනය පදනම් කරගෙන ලියන ලද අපන්නක නැමැති කෘතිය. බොහෝ විට ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ කෘතීන් අපට හමුවන්නේ බටහිර ආර්ථික හා සමාජ විද්‍යාඥයින්ගේ අදහස් පදනම් කරගෙන ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු කෘතීන් හැටියටයි. ඉතින් මම මේ සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට පළමුවෙන්ම ආචාර්ය දේවසිරි මහත්මයාගෙන් දැනගන්නට කැමැති ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව බෞද්ධ චින්තනය, විශේෂයෙන්ම අපන්නක නැමැති සංකල්පය පදනම් කරගෙන මෙවැනි කෘතියක් සිංහල භාෂාවෙන් පළ කිරීමට ඔබතුමා අදහස් කළේ ඇයි කියන කාරණේ. හුඟක් කට්ටිය මගේ ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝ අහනවා ඇයි මේ ඉංග්‍රීසි මුලින්ම කියලා. සමහරු අහනවා මගේ මේකයි ඉංග්‍රීසිට පරිවර්තනය නොකරන්න කියලා. මට තේරෙන මට හිතෙන එක අදහස් වෙන්නේ මේ විෂය සිංහල භාෂාවට හුරු එකක් නෙවෙයි කියලා වගේ අදහසක් එකෙන් එනවා කියලා. හැබැයි ඒක මම හිතන්නේ වැරදි වැඩක් වැරදි අදහසක්. මොකද ලංකාවේ වෙළඳියක් වාසිකයෝ සහ මේ විෂය අධ්‍යයනය කරන ළමයි සිංහල භාෂාවට හුරු නිසා මම හිතුව මේ වයිස්ක සිංහල එක සුදුසුයි කියලා. ඒක නිසා තමයි සිංහල එක ගන්න පටන් ගත්තේ. අනිත් එක අපේ මේ විෂය ගැන අපේ ත්‍රිපිටකයේ තියෙන මේ අපන්න වගේ සූත්‍රවල ජාතක කතාවල තියෙන දැනුම තවමත් මම හිතන්නේ මේ බටහිර ලෝකේ තවමත් ඒතරමට දිනුවට ඇවිල්ලා තිනවා කියන එක. ඒක තවමත් කියන්නේ අවුරුදු 500 ඉස්සර තිබිච්ච ඉතා කෙටි ඉතිහාසෙකින් දිනුවෙච්ච එකක් මත ගොඩනගිලා බටහිරට මේ බටහිර විද්‍යාර්ථය වෙන විදියට ව්‍යාපාර කළමනාකරණය විශ්වයේ තියෙන තාම කෙටි ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 21 200 ඉතිහාසයක්. අපි මේ අපන්නකගේ ජාතක කතාවක් කියනකොට දැනනවා අපට ඒක අවුරුදු කොච්චර පරණ ගැත්ද කියලා. හරි ඒකට මේ වගේ සූත්‍ර මේ වගේ බුද්ධ දර්ශනයේ තියෙන මේ වගේ යනුමට කාලයක් සීමා වෙන්නේ. ඕන කාලෙකට පාවිච්චි කරන්න පුළුවන්. ඕන කාලෙකට උදා ගන්න පුළුවන්. ව්‍යාපාර දිනු කරන්න පුළුවන්. මූලයන් එක අන්තර්ගත වෙලා. මම හිතුවා මේක ලංකාවේ ඉන්න විවාසකයෝ ඉන්න ලංකාවේ ඕන තරම් ඉන්න සිංහල විවාසකයෝ අපි දැක්කත් පාර ගියෝ තියෙන අපිට දහස් ගණනක් අලුතෙන් අලුතෙන් පටන් ගන්න බිස්නස් මේ ව්‍යාපාර පටන් ගන්න කට්ටිය ඒගොල්ලන්ගේ කීයේ කියන දිගටම පවත්තන් යන්නේ. ඒ කියන්නේ දුමක් කට්ටිය මගේදී අතාරින්න වෙනවා. මොකද ඒගොල්ලන්ගේ පරිපාලන වැරදි නිසා. මේකදී අපි හැමස්සෙම පාවිච්චි කරන දන්නේ මේ ඉංග්‍රීසි දැනුම ඔය ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි අවක මේක මේ ඇඩම් ස්මිත් වගේ විද්‍යාර්ථියෝ කියපු ඒවා ඒව මත ගොඩනගිච්ච දර්ශනය. අපි ඒ ඔස්සේ ගියොතින් ව්‍යාපාරයක් දිනු කරන්න තියෙන අවස්ථාවන් අඩුයි කියලා තමයි මට හිතෙන්නේ. මා විශ්වාස කරලා. මම හිතුවා මේක මේ ලංකාවේ ඉන්න විද්‍යාර්ථීන්ට, ලංකාවේ ඉන්න විවාසකයන්ට සහ ශිෂ්‍යයන්ට මේ වගේ පොතක් සිංහලින් එක වඩා උචිතයි. අන්තිම සමහර කට්ටිය අහනවා මේක මේ අය පරිවර්තනය කරන්න තියෙන ඉංග්‍රීසියට කියලා. ඒගොල්ලන්ට මට කියන්න තියෙන ඉංග්‍රීසි ඒගොල්ලන්ට පරිවර්තන එක්කත් මම පරිවර්තන නිගමන පරිවර්තන කරලා දැක් නෑ. ඒගොල්ලන්ට සිංහල කියන්න පුළුවන් නේ වාක්‍ය එකට. හැබැයි මේක කට්ටිය කැමති නෑ මේ වගේ විෂය සිංහලින් කියවන්න. ඒක තමයි තියෙන කණිගාටක තත්ත්වයේ. මොකද අපි හිතන් ඉන්නවා අපි ආව දේම හිනමානේ. අපිට මේ දැනුම නෑ කියලා. හැබැයි මේ දැනුම තියෙන මේ දැනුම හොඳට අධ්‍යයනය කරොතින් අපිට උගාක් දේවල් මේ ඉගෙන ගන්න පුළුවන්. අවසනකට වගේ දෙන්සෙල් මේ පහුගිය අවුරුදු 20-30ක් විතර කාලයක් ඇතුළතදී මේ විෂය ගැන ලියුණ අපේ සිංහල බෞද්ධ අධ්‍යාපන මේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ මේගොල්ලෝ ඔක්කොම ලියුවේ හැමෝටම මේ
අපේ ව්‍යාපාර කළමනාකාර තියෙන බටහිර අදහස් බුද්ධාගමෙත් තියෙනවා කියන බුද්ධාගම මුළුමනින්ම දේශනා කළා කියලා. මම කියන්නේ ඒක එතරම් අධිගත වෙන්නේ නැහැ. බුද්ධාගම දේශනා කරපු එකත් එක්ක සම්බන්ධ කරලා බුද්ධාගමගේ ධර්මයට මුක්කු ගහන්න විද්‍යාව තියා ගන්නත් අවශ්‍ය නැහැ. ඒක විද්‍යාවට මුක්කු ගහන්න බුද්ධාගමත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම හිතන්නේ දැන් අපිට මේ ජීවිතේ බලන්න කාලයක් ලැබලා තියෙනවා. මේ සිංහලෙන් දීලා අපි සිංහල අපි සාමාන්‍ය මිනිස්සු කියවු තින් මේක. මේක මොකක් කටිට ප්‍රොජෙක්ට් එකට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඒකම අපි ජීවිතේ. දැන් ඇත්තටම දේවසිරි මහත්මයා මම ඉතාමත් මූලික ප්‍රශ්නයක් අහුවත් මෙන්න මේ වගේ ව්‍යාපාරයක් යන කුමක්ද කියලා. ඇත්තටම වාණිජ ව්‍යාපාරයක් යන්නේ නැබතම මොකක්ද අදහස් කරන්නේ? වාණිජ ව්‍යාපාරයක් කියලා කියන්නේ හැම එකම දැන් අපි ඕන වෘත්තියක් ගත්තොත් ඒක වාණිජ උත්තර කරනවානේ අපි දැන් කොහොම වෛද්‍යවරයෙක් ගත්තා වෙන කාර්යකාරීවරයෙක් ගත්තා අපි ඒක වාණි අපි සමාජයත් එක්ක ක්‍රියා කරන දෙයක් නේ. ඉතින් ඒක සමාජ සත්කාරයක් කියලා මම හිතන්නේ. මේ සමාජ සත්කාරයක් කරනකොට අපි ව්‍යාපාරය ගැන ඉදහස් වෙනවා නම් ඒ කරන ක්‍රියාවලිය තියෙන ක්වොලිටි එක ගැන ගුණාත්මක භාවය. ඒකදී අපි මේ ව්‍යාපාරිකයට තියෙනවා හුඟක් වගකීම් තියෙනවා. ඉතින් බලන්න සමාජයත් එක්ක බාහිර සමාජයත් එක්ක අභ්‍යන්තර ව්‍යාපාර ඇතුළත සමාජයත් එක්ක. ඉතින් ඒ දෙක කරන ඒ දෙකේනේ වගකීම් හරියට දරන්න පුළුවන් ආයතනයක් තියෙනවා නම් අපි ඒකට තමයි කියන්නේ ව්‍යාපාරයක් කියලා කියන්න ඕනේ. ඒත් අපි අර්ථකථනය දෙනවා කියලා කියන්නේ කිව්වොත් ව්‍යාපාරිකයට මම හිතන්නේ ඒක කොහොමත් මම හිතන්නේ ඒක අපි ඇත්තට සුසු එකක් කියලා. ඒක ව්‍යාපාරයක් කියලා කියන්නේ අයිසලයක් අගත් වෙන්නේ. ඇත්තිත් නැති අපි ක්‍රමයේ විදිහට අපි සුද්ධන්න විදිහට අපි හදාගත්ත හිතෙන් මවගත්ත එකක් මිසක්ක ඉතින් ඇති පවතින දෙයක් හිතන්නේ නැහැ නේද? ඒක සද්දන්නේ. පවතින දෙයක් හිතන්නේ නැහැ ඇත්තට. පවතින්නේ අපි කරන ක්‍රියාවලිය සහ වගකීම ක්‍රියාවලිය මත තියෙන වගකීම කොහොමද අපි සමාජයට එකින් සෙතක් කරන්නේ නැත්නම් අපි සමාජයට සහ අභ්‍යන්තර සමාජයට කොහොමද සෙතක් කරන්න කියලා කියන්නේ තමයි වගකීම. ඒක නිසා මම හිතන්නේ ඒක තමයි අර්ථකථනයක් කියලා කියන්නේ මම හිතන්නේ වඩා සුසුයි කියලා. හ්ම් හ්ම්. දැන් බුදුපාගී කෘතිය කියවනකොට අපිට පෙනියන එක කාරණයක් තමයි මේ සෑම ව්‍යාපාරියකම කිසියම් අනන්‍යතාවක් පවතින බව. දැන් උදාහරණයක් හැටියට එකම භාණ්ඩය අලෙවි කරන ව්‍යාපාර දෙකක් අතර පවා කිසියම් ස්වාධීනත්වයක් තියෙන බව. වෙනසක් පවතින බව. අපි ඒක කොහොමද මේ බෞද්ධ දර්ශනය තුළින් පැහැදිලි කරන්නේ? මං කියන්නේ හැම ව්‍යාපාරයකටම වෙනසක් ක්‍රමක් තියෙනවා කියලා. අනන්‍යතාවයක් තියෙනවා කියලා. එකම ව්‍යාපාරයක් කරත් එකම භාණ්ඩයක් කරන ව්‍යාපාර දෙකක් වුණත් ඊළඟේ තියෙන භාවිතා කරන මේ සම්පත් මොනවා වුණත් ඒකනේ වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ මං හිතන්නේ අනන්‍යතාවය පවතින්නේ ඒ ආයතනයේ වැඩ ක්‍රියාවේ කරන මිනිසුන්ගේ තියෙන අධ්‍යාත්මික අධ්‍යාත්මික විවිධත්වය තමයි බලපාන්නේ. නැතුව මේ බාහිර සම්පත් නෙමෙයි කියලා. උදාහරණ දෙමේ අපන්නක ධාතකේ කතාව ගත්තාත් ඒකේ බුදුහාමුදුරුවෝ හිතන්නේ ඒක මේ උපකල්ප මට පේන්නේ උපකල්පිත කතාවක් වගේ. ඒක එක කාන්තාවක් හරහා යන එක සමාන සම්පත් යුදන එක වගේම කාලෙක පිටවෙන පිටත් වෙන කඩත් මේ දැල් දෙකක් ගැන කතා කරන්නේ. ඉතින් ඒකට මුණපාන වෙන අධ්‍යක්ෂින් උපම දෙක සමානයි. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන හැටි වෙනස්. ඒ ක්‍රියාත්මක වෙන හැටි වෙනස් වෙන්නේ ඒ ආයතන දෙකේ තියෙන මිනිසුන්ගේ තියෙන මේ අදහස් සා විදත්තේ මත. ඒ කියන්නේ පෞද්ගලික විවිධත්වයේ මතද? පෞද්ගලික විවිධත්වයේ මත ඒක වඩා කරන ඕන එකක්. මොකද ඩිවලොප් කරලා ගන්න එකක් මේක දිනු කරලා ගන්න ඕන එකක් නේ. ඒක මත. එතකොට මේ දැන් ව්‍යාපාර පිළිබඳව කතා කරනකොට අප තුළ තියෙන අදහසක් තමයි තරඟකාරීත්වය නිසා තමයි මේ ව්‍යාපාර ඉදිරියට යන්නේත් ඒ වගේම මේ ව්‍යාපාර තුළින් පාරිභෝගික ජනතාවට අවසාන වශයෙන් යහපතක් වෙන්නේත් කියන කාරණාව. එතකොට මේ තරඟකාරී බව වාණිජ ව්‍යාපාරයක පැවතිය යුතු දෙයක් හැටියට ඔබතුමා කල්පනා කරනවද? එහෙම නැත්නම් ඔබතුමා කල්පනා කරන ඊට වඩා වෙනස් ආකාරයකට? නෑ, තරංකාරීත්වය පවතින ඕනේ. තරංකාරීත්වය පවතින ඕනේ මේ බාහිර කට්‍යයත් එක නෙවෙයි, තමන් සමගම කියලා මම හිතන්නේ. ඒක පොඩ්ඩක් පැහැදිලි කළොත් ව්‍යාපාර තරංකාරීත්වයමත් නිසා තණ්හාව මත ගොඩනැගීත ඔවිතු තියෙන එකනේ තියෙන මිසක් තණ්හාව මත වෙඩිලා බෙක් ගන්න තරංකාරී මොනති ඒක වෙන විනාශයේ ලොකු වෙන පුළුවන්.
අනිම්‍ය පහත අනිම්‍ය පල්ලදාන්න හරි අනිත් පංශයට අගතියක් කළ තම ලාභ ගන්න පදනවන එතන වෙන්න පුළුවන් ලාභ වැඩි. අපි මොකද දිනු කරන්න ඕන මිනිස්සු අපිට අපි කියන ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. අපි ක්‍රියාවෙන් අපි කරන්නේ අපි සමාජයට මොකද ව්‍යාපාරයක් කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් ගත්තාම මිනිස්සුගේ අවස්ථාව වෙනවාගෙන ඒක සපයන්නේ. ඉතින් අපි ඒ අවස්ථාව සපයන එක හරි උපරිම විදියට කරන්න ඕන කරනවා නම් ඒක තමයි හොඳ ව්‍යාපාරයක් වෙන්නේ. ඒකදී අපි අනිත්‍ය තරම් කරන්නේ ප්‍රමසෙම මේ ඉඩෙන්ස් එක තරම් කරන්නේ ලාභයක් අනිත්‍ය ගන්න ලාභයක් අපි එතෙන් උදුර ගන්න එක. ඒක කරොත් මම හිතන්නේ ඒතර එකකින් රටටවත් තමන්ටවත් නීත කාලීන වාසියක් වෙනවා කියන්නේ. කෙටි කාලීන වාසියක් වෙන පුළුවන්. හැබැයි එකෙන් රට වෙන වාසිය හුඟක් වැඩියි. දැන් සාමාන්‍යයෙන් කිලොත් ඔක්කොනේ දැන් එක දික් අපි හිතමු එකිනෙක එක ව්‍යාපාරකේ ප්‍රයිස් මේ මිලක් නියම කරාම අනිත්‍ය ව්‍යාපාරකේ අඩු ගන්නක් දෙනවනේ. එහෙම කරගෙන යන්නේ වෙනස් වෙන මේ ලැබී වන්ද තරංගයක් ඇති කරගන්න පුළුවන්. ඒකෙන් කෙටි කාලෙ ඉන්නම පරිභෝගයක් ලාභයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක මොකද වෙන්නේ? මේ විශේෂිත වෙන්නේ එක්ක ගුණාත්මක බව අඩු වෙනවා බඩු බාණ්ඩවල. එහෙම නැත්තම් ඊට වඩා ලොකු ප්‍රශ්නේ වෙන්නේ සමාජයට මේ ව්‍යාපාරිකයන් දෙන්න තියෙන සමාජයට යගදීන වගකීම හරියට ඉටු කරන්න බැරි වෙන්නේ. බද දෙසිල් මේක දිගට කතා කිව්වොත් වැඩිම ඉස්සෙල් කරු තියෙන ව්‍යාපාරිකෙක් ව්‍යාපාරිකෙක් යා භාවිත කරන මේ කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ සම්පත් භාවිත කරන එක. මේ සම්පත් කියලා කියන්නේ අපි භූමිය, ප්‍රාග්ධනය, ශ්‍රමය කියලා කිව්ව උතින් ඒ තුනම අපි ගණන් ගත්තට මේ අපේ කියලා විසමක් ව්‍යාපාරිකයෝ ඒක අපේ තමයි අපිට පුළුවන් ඒක යොදවන්න. හැබැයි ඒකේ අපට අයිතියක් නැහැ. ඒක පොදු සම්පතක් කියන්නේ. මේ සම්පත අපි මිලදී ගත්තට ඒක සම්පත අයිති ලෝකෙටමයි සම්පතක්. මේ සම්පත භාවිත කරනකොට මේ දේශල අපි මේ සම්පතෙන් උපරිම පළගත් නැත්නම් අපිට එකින් මේ රට සේවයක් කරන්න බෑ. ලෝකෙට සේවයක් කරන්න බෑ. ඒක නිසා මම හිතන්නේ මේ සලංකාරීත්වයකට වෙන්නේ මේ උපරිම සේවය අපි ගන්න නැතුව උපරිම මත්තකමකින් ගන්න නැතුව ඒක වරදුවට තියාගෙන කෙටි කාලින් ලාභ අරගෙන කෙටි කාලින මිනිසුන්ට නිසහනක් දෙන්නේ. මොකද මේක ඒකේ තරම් සුසු ප්‍රියාවක් නෙවෙයි කියන්නේ. තරංගේ තියෙන්න ඕන තමන් විසින්ම තමන්ගේ භාණ්ඩය මේ වැඩි හිලතර ටිකට නැගෙන එකට. එහෙම නැත්නම් තමන්ගේ බීද මඩු කරගෙන ප්‍රයිස් එක මේ අඩු කරගන්න මේ වගේ තරංගයක් නම් කමක් නෑ. එතකොට මේ අපන්නක ජාතකයේ ආශ්‍රිතව ඔබතුමාට මේ පෙන්වා දිය හැකිද මේ තර්කකාරීත්වය කතරම් දුරට වැදගත් වෙනවද? ඒ සීමා කවරේද කියන කාරණාව. ඔව් තලංකාරීත්වය ගැන හොඳටම මේ හොඳ උදාහරණයක් තියෙනවා අපල්ලගේ ජාතකේ. ඒකේ තියෙන්නේ අර මේ කතාවේ තියෙන්නේ මේ එක කාලෙකදී කාන්තාරයන ගැල් දෙකක් ගැන සම්බන්ධයෙන් මේ දෙකම එක කාලේ එක දින එකත මොහොතේ පටන් ගන්න එක දිනවල පටන් ගන්න යන නිසා ඒක ඇතුළේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ දෙකම එකපාරට ගියොත් එන ලාභය ලොකු වැඩි විශාල ලාභයක් වෙනවා කියලා. ඉතින් කොහොමද මේකට පිළිතුරු දෙන්නේ කියන එක තමයි මේ කතාවේ තියෙන මුල පටන් ගන්න වෙන්නේ. කියන්නේ අපන්නක මේ සත්තුනායක තුමාගේ මේ ගැලත් අනිත් මේ ගැල කට්ටියගේ ගැලත් එක දිනවල පටන් යන යන එක. මේකේ සත්තුනායක තුමා තීරණය කරනවා මේ 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 මේක තරම් කරන්නේ නැතුව කලින් යන වරය දෙන්න අනිත් අනිත් සත්තුනායක වරයට. මොකද ඒකේ ඒකේ අදහස් වෙන්නේ කලින් යන එක කවුද කියන එක නෙමෙයි. එතන තරංගකාරී උත්තරේ කවුද යන එක කියලා එක නෙමෙයි. එහෙම තරංගයක් උනොතින් වෙන අලාභය මොකක්ද කියලා කියන්නේ. ඉතින් දෙන්නම එක කාලේ ගියොත් වෙන අලාභය විශාල නිසා වෙන පුළුවන් අලාභය විශාල නිසා ඒ වරේ දුන්නා කියලා තමන් පහුවෙලා ගියත් ඉස්සලා ගියා කියලා ඒක පාඩුවක් වෙන්නේ නැහැ. තමන් ඉස්සලා ගියත් වෙන පාඩුවත් හෝ පස්ව ගිය ගියා දෙන පාඩුව හෝ දෙකම අර දෙකම එකට නමට ගිය පාඩුවට අඩුයි. ඒක තරංගකාරීත්වයක් කියලා කියනකොට අපි බලන්න ඕන තරංගකාරීත්වයත් එක්ක තරඟ කරන එකද නැත්නම් ආයතනයේට අඩුම අලාභයක් වෙන්න හරි වැඩිම මේ අඩුම ලාභයක් වෙන විදිහට වැඩ කරන එක. ඒ නිසා අපි අර මුතුමා ඉස්ලාප ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ තමයි අපි කල්පනා කරන්න ඕන ආයතනයට වෙන බලපෑම මිසක් ඒකින මේ ප්‍රතිඵලයෙන් එන උත්තරය ගැන නෙමෙයි. අපි වක්කාඩ කරන්නේ මේ ඩිසිල් මාත්‍යාවේ ප්‍රශ්නයක් ආවහම ප්‍රශ්නෙට උත්තර දෙකක් එනවා අපිට. මෙහෙම කරනවද මෙහෙම කරනවද කියලා. ඒබල අපි ප්‍රශ්නේ හුඟක් වෙලාට උත්තර හොයන්නේ උත්තරයට. මෙහෙම කරොත් මෙච්චර ගණක් ලාභයි මෙහෙම කරොත් මෙච්චර ගණක් ලාභයි කියලා. හැබැයි අපි ඇත්තටම අපි ප්‍රශ්නයක් ආවම බලන්න ඕන ව්‍යාපාරික විශේෂයෙන්ම ප්‍රශ්නේ මොකද්ද කියලා. ඒ ප්‍රශ්නේ වෙන්න ඕන ව්‍යාපාරයේ
නැති දැනිය ඇති. අපි ව්‍යාපාරයක් ගත්තම කරන එක අපි අර මේ අපි අර කුසල කුසල වඩනවා වගේ නැති දැනිය ඇති කර ගැනීම නැති දැනිය වැඩි කර ගැනීමත් අපි කරන්න ඕනේ. ඒකයි බලන ව්‍යාපාරයේ නැති දැනිය ඇති කර ව්‍යාපාරයේ ධනිය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ මේ රිස්ක් එකක් ගන්න නැතුව අවධානමක් ගන්න නැතුව කොහොමද ඒක කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒ අර මේ අපේ ජාතකයේ තියෙන අර උදාහරණයක් තියෙන වෙන්නේ එක මගේ දෙන්න මේක වෙලාව යන නැතුව එකිනෙක ඉස්සල ගියත් එකයි පස්සේ ගියත් එකයි ආයතනට වුණ ලාභය අඩු වෙනවා එකේ. ඒක නිසා ඒක තමයි හොඳ විදිය කියලා කියන්නේ. අපි අපන්න කෙනෙක් කියන්නේත් ඒක තමයි. හැමස්සෙම අපි කතා කරන් කල්පනා කරන්න ඕනේ. තමන්ට පාඩුවක් වෙන්නේ තමන්ට තනුට පාඩුවක් නොවි තීරණ ගන්නේ කොහොමද කියලා කියන්නේ. ඒක ගැන තමයි මේ පොතේ මේ ජාතකයේ කතාව එහෙම් පිටින් මුළු කතාව තුලම දිගහැරලා තියෙන්නේ. මේ පොතේත් මම උත්සාහ කරලා තියෙන්නේ ඒක ගැන සාකච්ඡා කරන්න. දැන් මේ දෙවිසිරි මහත්මයා වෙළඳ ව්‍යාපාර ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් පිළිගන්නා මතය තමයි ව්‍යාපාරිකයෙකුගේ අරමුණ තමයි උපරිම ලාභයක් ලබා ගැනීම කියන කාරණාව. එතකොට නමුත් ඔබතුමා ගේ පොත කියවන කෙනෙකුට පේන දෙයක් තමයි ව්‍යාපාරිකයෙකුගේ අවසාන අරමුණ උපරිම ලාභය ලබා ගැනීම නොවේ කියන කාරණාව. එමනම් ඇත්ත වශයෙන්ම මොකක්ද කුමක්ද අවසාන අරමුණ විය යුත්තේ ව්‍යාපාරිකයෙකුගේ? ලාභය ගැන මම කියන කතාව කියන්නේ ලාභය මේ ප්‍රධාන අරමුණ නෙවෙයි කියලා කියන එක මම හිතන්නේ මේ හුඟක් කට්ටියෝ ගැන කියලා තියෙන විසඳලත්. හැබැයි මම හිතන විදිහට නම් මේ අරමුණ වෙන්න ඕන නිවැරදි ක්‍රියාව. හැමස්තම කරන නිවැරදිම ක්‍රියාව. ඒක තමයි මේ ව්‍යාපාරික අරමුණ වෙන්න ඕන. ව්‍යාපාරිකට බෑ මේ නිසල් මාත්‍ය කොයිලාවකත් මිස් මේ වරද්දක් කරන්න. මම කියන්නේ වැඩි දිකරණ එක නවත්තන්න බැරි වෙන්නේ සාමාන්‍ය මිනිස්සු පුතා කියන මිනිස්සුනේ. හැබැයි අරමුණ වෙන්න ඕන හැම ක්‍රියාවක්ම නිවැරදිව කරන්න. ඒ උදාහරණයක් ගත්තින් අපි ගත්තොත් අපි හිතමු මේ මොලේ සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් කියලා. ඔහුට බෑ වැරද්දක් කරන්න. කොහෙන්ද බස් ඩ්‍රයිවර් කෙනෙක් බස් එකක විදුලියකට බෑ වැරද්දක් කරන්න. ඒක නිසා උන්ට හිරෙත් යන පුළුවන්. හැබැයි ව්‍යාපාරිකයෙකුට අපි එහෙම ප්‍රශ්නයක් නෑ. ව්‍යාපාරිකයෙක් වැරද්දක් කරත් හරියෙන් කරත් අපි ඒක ගණන් ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා. ව්‍යාපාරිකයෙක් ගැන කතා කරනකොට අපි කියන්නේ යාට පුළුවන් කියලා මේ අවදානම් වලට මුණ දෙන්න. රිස්ක් ගන්න පුළුවන් කියලා. හරි ගත්තාම මෙයා හරි ගියොත් අපි කියන්නේ හොඳ ව්‍යාපාර හොඳ රිස්ක් එකක් කියලා. වැරදුනොත් අපි කියනවා ආයක වැරදුනා කමක් නෑ කියලා. හැබැයි එහෙම කරන්න බෑ ව්‍යාපාරිකයෙකුට. මොකද ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ හුඟක් වගකීම් තියෙන එක්කෙනෙක් කමිෂන් වඩා. මොකද ඔහු පාවිච්චි කරන මේ සම්පත්. ඒ සම්පත් වලට වගේ ඒ සම්පත් වල අයිතිය ඔහුට ඔහුගේ වගකීම තමයි සම්පත් වල නිසි අයිතිය දෙන එක. දැන් මේක ලංකාවේ හුඟක් කරලා අපි දැකලා තියෙන මේ මිනිස්සු මාත්‍ය මේ හුඟක් ව්‍යාපාර කරන මේ ව්‍යාපාරකින් ගන්න වැඩේ තියෙන නිසා කඩන් වැඩනවා. කඩන් වැඩිලා ඊට පස්සේ ආයෙත් කරලා ගියම සෑම මොන හරි කරලා අයි ගොඩ එනවා. අපි අහම අපි කියන්නේ ව්‍යාපාරිකය දක්ෂයා කඩන් වැටුනොත් අයිත් නැග්ගා කියලා. හැබැයි ඇත්තට මොකද වෙන්නේ මිනිස්සුලක උදාහරණයක් විදිහට ගත්තොත් ඒ කඩන් වැටෙන කාලේදී එයාගේ වැඩ කරන සේවකයෝ ටික වැටෙන අමාරුව යන කාලෝක කතා කරන්නේ. අර හයිට වල යුද්ධ කිරීමන්න සෝල්ජර් මේ සේවයෝ ගෙනවා වගේ. ඒගොල්ලෝ ගැන කරුක් කතා කරන්නේ ඒගොල්ලෝ විදිහ දුක ගැනවත් ඒගොල්ලන්ගේ ජීවිතවල ත්‍රිවිච්ඡ බලපෑමවත් ඒගොල්ලන්ගේ ළමයන්ගේ අනාගතය ගැන ත්‍රිවිච්ඡ බල විනාශ වෙච්ච ගැන කරුක් කතා කරන්නේ. කතා කරන්නේ අර පුද්ගලයාගේ තියෙන එක්ස්පෙරිමන්ට් එකක් කළා යගේ කියන්නේ පරීක්ෂණයක් වගේ එකක් කළා යා වැටලා ඉත නැග්ගා කියලා කියන එක අපි හිතන ගමන් මාළක වීරත්වයක් දීලා කියන හොඳ මිනිහෙක් නෑ වැටලා නැග්ගා කියලා. මේ වගේ එකකින් මේ අපි කල්පනා කරන වෙලාවෙම අර අභ්‍යන්තරයට තියෙන කියන්නේ තමන්ගේ තියෙන මේ සේවකියව රකගන්න එකත් තමන් කරන සේවයෙන් නිසා ලෝකෙට වෙන සේවයත් ඒ දෙක ගණන් ගන්න නැති ව්‍යාපාරිකයෙක් ඉන්නව නම් මම හිතන්නේ ව්‍යාපාරිකයෙක් නෙවෙයි. ව්‍යාපාරිකයෙක් වුණා කියලා අපිට ව්‍යාපාරිකයෙක් වුණාට ඔහු සමාජ සේවයක් කරන කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ ඒක නිසා තමයි මම කියන්නේ මේ පළමුණ අරමුණ වෙන්න ඕන ලාභෙ නෙවෙයි නිවැරදි ක්‍රියාව. එයාට බෑ කොහෙලවකත් මිස්ටේක් වැරද්දක් කරන්න. ඒ වැරද්ද නොකර කරන ක්‍රමයට තමයි මම කියන්නේ අපි මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයන් අපිට ගන්න පුළුවන් ඉන්නේ අපන්නක කියන මේ ප්‍රතිපදාව භාවිත කරන්න පුළුවන් ඒක නිසා. එතකොට දේවසිරි මහත්මයා දැන් ලාභයක් ලැබුණේ නැත්නම් ඔහුට ඉදිරියට ගෙන යන්න පුළුවන් දේ ව්‍යාපාරේ කිසියම් ලාභයක් ලැබුණේ නැත්නම් ලාභයක් ලැබෙන්නේ නැත්නම් විශ්වාසය ඒක ව්‍යාපාරයක් නෙවෙයි. එයාට ඒක ගන්න බැරි කියලා කියන්නේ තමන්ගේ එක්ක දක්ෂතාවයක් වෙන්න ඕනේ. එක්ක නැත්නම් වැඩි ව්‍යාපාරකින් එකක් වෙන්න ඕනේ. දැන් ඒක ඒ ව්‍යාපාරිකයෙකුට බෑ හැම මිස්ටේ මේ වැරදි කරන්න කියන්නේ. ඒක වැරද්දක් යයි. ඒකේ දක්ෂකම නිසානේ. දැන් වල අත්‍තරම මේ ජාතක කතා පොතේ මුල ජාතක කතා හතර ගත්තාම මරණතක හතර තියෙන මීකුණක් දැක්කාම කියන්නේ මේ මීකුණකින් පුළුවන් කියලා මේ ධනවතෙක් වෙන්න පුළුවන් කියලා කියන කතාවක් අහලා තියෙනවා. ඒ වගේ
ඕන ව්‍යාපරයක ලෙක්කවම තමන් සම්පත් තමන්ගාව තියෙනවනම් තමන් දැනගන්න ඕනේ සම්පත් වල ප්‍රයෝජන ගන්න ඒක ලාභයක් කරගන්න. ඒක කරගන්න බැරි නම් ඔහු ව්‍යාපාරිකෙක් නෙවෙයි. ඔහු නිකම් නිකන් මොනසික් අනිත් එක ව්‍යාපාර කරනව නම් දැන්සිල් දේශ මහත්තයා ඒ කරන ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න බැරි නම් යාට ඒත් ඔහු ව්‍යාපාරිකෙක් නෙවෙයි. අපි හිතමු දැන් පියා පාවිච්චි කළා පියා පාවිච්චි කළ ගන්න ලාභය තමන්ගේ තියෙන දක්ෂම නිසා අඩු ලාභයක් ගන්නවා කියලා. ඒකේ ඒතකොට වෙන්නේ පොදු සම්පත් අඩුවෙන් භාවිත කරන එක. ඒක මහ ලොකු වරදක් ඒක. ඒක හරියටම ඒකත් වරදක්. අර අවභාවිත කරන්නේ වැඩිම භාවිත කරලා කියලා කියන්නේ එක්ස්ප්ලොයිට් කරනවා කියලා කියන්නේ. ඒකත් වරදක්. ඒ වගේම ලොකු වරදක් තමයි අඩුවෙන් භාවිත කරලා අඩු ලාභ ගන්න එක. ලාභ කියන එක ලාභය ගන්නවනේ උපරිම ලාභය කියලා කියන්නේ නෙමෙයි නිසි ලාභය ලබ ගන්න ඕනේ. නිසි ලාභය කියලා කියන්නේ ඒ පාවිච්චි කරන සම්පත් වලින් ගන්න ඕන සාධාරණ ලාභය ලැබුණ නැත්නම් බලන්න බැරි නම් ඔය දක්ෂ ව්‍යාපාරිකෙක් නෙමෙයි. දැන් සමහර කටියට කියන්න පුළුවන් මේ හොඳ බෞද්ධ අපි කතා කරනවා වැරදි ඒක මම කියන වැරදි මතයක් කියලා කියනවා වැඩි ලාභයක් ගන්න යන්නේ අඩු ලාභයක් කළා කරනවා කියලා. ඒක වැරදි මේ දේශල මතයයි. එයා භාවිතා කරනවා නම් සම්පත් භාවිතා කරනවා නම් රටේ තියෙන සම්පත් භාවිතා කරනවා නම් ඒකෙන් ගන්න උපරිම ලාභය ගන්න ඕන. ඒ පින්කම් කරන එක තමයි ප්‍රොජෙක්ට් එකේ වැඩක්. ඒ වගේ. හැබැයි ව්‍යාපාරයට ඉන්න ලාභය උපරිම ගන්න ඕනේ. එතකොට තමයි රටටත් එයා වැඩ කරන යාගේ වැඩ කරන සේවකයන්ටත් උපරිම ලාභය උපරිම මේ ප්‍රතිඵල එන්නේ. ඉතින් අපි හිතන්නේ ඒක ගැනයි අපි වැඩගත් මේ අවධානය යොමු කරන්න ඕනේ නැතුව මේ ලාභය කියන එක නෙමෙයි. ඉතින් හරියට නිවැරදි ක්‍රියාවක් නිවැරදි විදිහට වැඩ කරගෙන යනවා නම් අවධානයන් වලට බුණ පාන දෙන්න නැත්නම් ආයතනයට අපි යටි කියන පුරන් එක තමයි එදපැත් වෙන්නේ ලාභයට වඩා කියලා. ඉතින් එහෙම කරනවා නම් ලාභය කොහොමද එනවා අපිට. එතකොට මේ ඔබතුමාගේ මතය අනුව ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන්න මූලික සාධක මොනවා දැන් මේ ව්‍යාපාර කළමනාකාරීත්වය පිළිබඳ න්‍යායාත්මක දැනුමද එහෙම නැත්නම් ඔහු අතීතයේ ලබා තිබූ අත්දැකීම් ඒ දෙක පමණක් ප්‍රමාණවත්ද එහෙම නැත්නම් මේ පවතින මොහොත තුළ ව්‍යාපාරය තුලත් අපට පරිසරය තුලත් සිදුවන දෑ පිළිබඳව අවදීන් සිටීමේ වැදගත්කම කොයි තරම් දුරට වැදගත් වෙනවද ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාම සඳහා ඒ ගැන ඔබතුමා මොකද කියන්නේ ඔඩෙසල් දැන් අධ්‍යක්ෂීම් අවශ්‍යයි වෘත්තීය දැනුම අවශ්‍යයි හැබැයි ඒ දෙකම අවශ්‍යතාවය තියෙන මිනිස්සු මට හිතෙන විදිහට ඒක නිකන් ආයුධයක් විතරයි අපට අපි දැන් භාවිත කරන භාෂාව අපේ භාෂාව වගේ අපි සාකච්ඡා කරන භාෂාව පාවිච්චි කරන වගේ ඒ දැනුම අවශ්‍යයි අපි කරන වෘත්තීය ඉට කරන්නේ යන්නේ හැබැයි තීරණ ගන්නකොට වෙන්නේ වෙබ්ගොමෙන් ගන්න තියෙනවා අර මත මේ ඔබතුමාට මතක ඇති මේ අංගුත්තර නිකායේ පාපරික සූත්‍රයේ සූත්‍රයක් කොටස් දෙකකට සම්බන්ධ සූත්‍රයක් තියෙනවා. ඒකේ මුල කොටසේ කියන්නේ හොඳ ව්‍යාපාරිකෙක් උදේත් දවල්ෙත් හැන්දෑවෙත් එක වගේම අවධානයෙන් ඉන්නවා කියලා මේ ව්‍යාපාරික වෙනවා. ඒක කියන්නේ උදාහරණයක් විදිහට කියන්නේ මේ වෙන කාරණකට කියන උදාහරණ තමයි මේ කඩුගොනු දාගන්නේ. හැබැයි ඒකෙදි කියන්නේ හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා කියලා ව්‍යාපාරික වෙනවා. ඉතින් ව්‍යාපාරින අවධානයෙන් ඉන්නවා කියලා කියන්නේ මේ මත අපි හැම මොහොතෙම ඉන්න ඕන ව්‍යාපාරයට ව්‍යාපාරයේ වැඩි දියුණු කරන්නේ අදහසක හිතන් ඉන්න කියන්නේ අපේ ඉතික මේ අදහස වෙන ව්‍යාපාරයක් කරනකොට නැති දැනේ ඇති කිරීමත් ඇති දැනේ වැඩි කිරීමත් කියන concept මේ සංකල්ප තමයි කියලා මම විශ්වාස කරන එක තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒක තමයි උදාහරණ දේශනා කරලා තියෙන්නේ ඒක පපරික සූත්‍රය කියලා තියෙනවා. ඉතින් ඒක මත අපි හැම මොහොතෙම අපි ඉන්න ඕන දැන් මේ ගන්න තීරණය නිසා අපිට අපේ ව්‍යාපාරයේ වටිනකම වැඩි වෙනව නම් ඒ තීරණේ ගන්න ඕන. ඉතින් එහෙම ගන්නකොට අපි කොයිලාවක තමසම තීරණ ගන්නේ අවධානම බැහැර කරලා. දැන් අපි හිතමු අපි දැන් බටහිර විද්‍යාව බටහිර මේ ක්‍රමයක් කියන මම මේ දොස් කියනෝ නෙමෙයි. හැබැයි අපි ඒකෙදී හැමසම කියන්නේ අවධානම නැත්තම් අපි දැන් උපේන රක වගේ ඔය පිළිගත් මේ විද්‍යාර්ථය සම්විෂය ගැන කියලා කියන අවධානම ගන්න එක අත්‍යවශ්‍යයි ව්‍යාපාරයකට කියලා. අවධානම නුගණික තමයි ලොකු අය කියනවා තවත් කියනවා අවධානම නුගණික තමයි ලොකුම අවධානම කියලා. ඉතින් ඒක මම හිතන්නේ හරි එකක් කියලා. මොකද අවධානම ගන්නකොට ඒගොල්ලන්ට ඒගොල්ල කල්පනා කරන්නේ ඒකෙන් වෙන ඒගොල්ලන්ගේ තියෙන ආයතනයේ තියෙන අනිත් මිනිස්සුන්ටත් ආයතන සම්බන්ධව තියෙන ලාභ ගැන ඒගොල්ල කල්පනා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන දර්ශනය අනුව ඔය ඇඩම් ස්මිත්ගේ තියෙන දර්ශනය අනුව ඇඩම් ස්මිත් වගේ කට්ටිය කියපු ක්‍රමවේදී අනුව අනිත් මිනිස්සු ගැන හොයන දෙයක් නැහැ ව්‍යාපාරිකයෙකුට තමන් ගොඩ කල්පනා කරන තමන්ගේ ලාභය ගැන විතරයි.
ඒනි ඒගුන්ගේ කරුණට අපි හිතන විදිට ඉට වෙනස් විදිහට අපි හිතන්නේ අපි අපි ආගමික තිරට වෙනස් විදිහටනේ අපි කියන්නේ හැම තිස්සෙම අපි කරන ක්‍රියාවකදී තමන්ටත් අනුන්ටත් ලාභයක් නොවී ඒ වැඩේ වෙන්න ඕන කියලා. ඒත් අපි අවධානයක් ගන්න බෑ කොයිලාකටත් අවධානයක් ගන්න බෑ. ඒක නිසා හැම තිස්සෙම අවදීන් ඉන්නවා කියලා කියන්නේ හැම තිස්සෙම දැනගෙන ඉන්න ඕනේ මේ මොහොතේ මොකද්ද කරන්න මොන තීරණයක් ගත්තොත් ඉන්ද ව්‍යාපාරයට දැන් තියෙනට උඩ තත්ත්වයකට යන්න පුළුවන් කියලා. දැන් මේ මොහොත තුළ අවදීන් සිටීමේ ඇති වැදගත්කමට හේතුව මං හිතන්නේ මේ ලෝකේ නිරන්තරව වෙනස් වෙමින් පවතින බාහිර පරිසරික සාධක, රටක පවතින ආර්ථික තත්ත්වය, දේශපාලන තත්ත්වය, පාරිභෝගික රුචි අරුචිකම් ඒ සියල්ලත් වෙනස් වෙනවා. අනිත් පැත්තෙන් ඒ ව්‍යාපාරයේ ඇතුලේ අභ්‍යන්තර ව්‍යුහයත් නිරන්තරව වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ව්‍යාපාරිකයත් වෙනස් වෙනවා. ඒ නිසාද මං හිතන්නේ ඔබතුමා කියන්නේ. ඔබතුමා අතර මගේ පස්සට ගියා මට හොඳට මතක් කරලා දුන්නේ ඒක. දැන් පාපටික සූත්‍රයේ තියෙන්නේ ওই කාරණේම තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඔය අපි අපි හිතා ඒ සූත්‍රය කියවගෙනකොට මේ දේශ මහත්ය අපිට හිතෙනවා මේ බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඔක්කොම මේ දැන් කරන ওই තියරි ගැන දැන් කරන මේ ව්‍යාපාර කළමනාකාර ගැන විශ්ය ගැන තියෙන දැනුම් පද්ධති ඔක්කොම තියෙනවා කියලා. ඒක තියෙනවා බාණ්ඩයක් කියන්නේ මොකද්ද? බාණ්ඩේ මිල මොකද්ද? බාණ්ඩේ ගන්නේ කොහෙන්ද? බාණ්ඩේ විකුණනම ලාභය මොකද්ද? ඒකෙන් මොන මුදල් කොච්චරද කියන කාරණා ටික ඔය දැන් ওই පොත්පත්වල තියෙන මේ ටෙක්ස්ට් පොත්වල තියෙන කාරණා ටික විස්තර කරලා තියෙනවා. ඉතින් මම extra මම ඉස්සරම සූත්‍රයේ කියවුවාම මට හිතුනේ මේ කොච්චර දෙයක් මේ වගේ දෙයක් දැන් අවුරුදු 15 කියලා තියෙනවා නේද කියලා. හැබැයි ඒකේ වාස වෙනස වෙන්නේ ඒ ඒ ඒ ඒ කාරණා අවශ්‍යම හැම මොහොතේම වෙනස් වෙනවා. ඉතින් අපි දැන් හොඳ දක්ෂ ව්‍යාපාරිකයෙක් කියලා කිව්වොත් ඒගොල්ලෝ කියනවා අපි ඒක ගැන අවධානයෙන් අපි හැමසෙම ඉන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ එකක් මතක් කරනවා මේ දේශ මාත් ඒගොල්ලෝ මතක් කරන එක තමයි ඒ වෙනස් වෙන ලෝකයේත් එක්ක තමනුත් වෙනස් වෙනවා කියලා. තමනුත් ඒකේ පාට් තමනුත් ඒකේ කොටසක් කියලා. ඉතින් තමන් වෙනස් වෙන මම කොහොමද වෙනස් වෙන ලෝකයේ තියෙන වෙනස් වෙන මම වෙනස් වෙනවා මගේ ව්‍යාපාර වෙනස් වෙනවා මගේ එකත් එක්ක මම කොහොමද මේ බාහිර ලෝකයේ තියෙන වෙනස් කරනුත් එක්ක එකට මුහුණ දෙන්නේ කියලා. ඒගෙන තමයි අවධානයෙන් ඉන්න ඕනේ කියලා කියන්නේ. ඒත් එතකොට තමයි අපි හිතන්න අපිට පුළුවන් වෙන්නේ මේ මොහොතේ අපිට කරන්න අපි අද අපි හිතන්න ගියොත් මේ දැන් මේ අවස්ථාවේ අපි කරන එක අපි මේ ලොජිකල් තින්කින් අපි කියන්නේ තර්කානුකූලව හිතන්න ගියොත් ඒක ඉවරක් නෙවෙයි තර්කයක් වෙනවා. ඒකෙන් තමයි අපි කාගේ හරි ඉක්මනට අපිට ගණන් තියෙන්නේ කාගේ හරි විද්වතෙකුගේ පරණ මතයක් කරගෙන මේ මතය කරන්න ගියොත් කලින් අපිට වැඩි දිනක් පුළුවන්. ඒක නිසා අපි ඔය බැහැර කළා අපි හිතන්න මේ මොහොතේ මොනව කරුත් ඉන්නේ අපි ආයතන මීට වඩා දැන් තියෙන තත්ත්වයට උඩ තත්ත්වයට යන්නේ කියලා. ඒක තමයි ප්‍රගුණ කරන්නේ. දේක කරන එක මම හිතන්නේ ඒක ප්‍රගුණ කරන ඕන එකක්. ඒක දිනු කරන ඕන තත්ත්වයක් මිසක් එකපාරටම මේ එකපාරට කරන්න කියලා කියන එක නෙමෙයි. දේක කරන්න ඕනේ. මම හිතන්නේ ජේම්ස් ඉරමෙතුමා සම්මා සතිය නැත්තම් සතිපට්ඨානිය කියන එකෙන් අදහස් කරන්නේ ඔබතුමා ඒ ඔය කියන දේද ඒ කියන්නේ දක්ෂ කළමනාකාරී බරයක තුල සම්මා සතිය ප්‍රවිත යුතුයි කියන එකද ඔබතුමා අදහස් කරන්නේ? සම්මා සතිය විතරක් නෙමෙයි. සම්මා සතිය විතරක් දැන් සමාජයේ තියෙන්න ඕන. තියෙන අතරම තමන්ට දපුලුවන් වෙන්න ඕන තමන් කවුද කියලා කෙනෙක් හඳුනා ගන්න. තමන්ගේ තියෙන තමන් හම්බලෙන කැන්දේ නිහතමානිකම තමන් පහත තමන් පල්ලිය තමනුත් කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ලෝකයේම කොටසක් කියලා කියන එකකට අවබෝධය තියෙනව නම් එතකොට අපි හිතන්නේ නැන්නේ මේ දේශ මාත්‍ය මේක මගේ කියලා හිතන ඉතිරිමේ නැතුව අපිත් ලෝකයේ කොටසක් වෙනවා නම් කියන්නේ සත්‍යය සහ සමාධිය සහ concentration දෙකම තියෙන concentration එකයි සතිය දෙකම තියෙන ඕනේ නේද එහෙමද? එතකොට තමයි පුළුවන් වෙන්නේ අපිට මේ තීරණ ගන්නකොට තීරණ ගන්න අපි ගැන හිතන්නේ නැතුව වඩාම ලාභයක මොකද කියන එක හිතන්නේ. කියන්නේ පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව නැත්නම් කවුරු කියන එක ගැන අහන්නේ නැතුව මේ මතන දෙන්නේ නැතුව තීරණ ගන්න එක. මේ ඇත්තටම මම හිතන්නේ මේ විරඳ ව්‍යාපාරයක් කියන්නේ කිසියම් චාරිකාවක් ඉදීමක් වගේ අදහසක් නේද? තොට එතෙන්දි මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග ජය ගන්න ආකාරය තමයි මම හිතන්නේ ඔබතුමා. අපාණගේ ජාතකයේ මේ චාරිකාවක් ගැන තියෙන්නේ නේද මම? අපාණ ජාතකයේ තියෙන්නේ මේ ගල් 500 කනත්ත 500 කුත් එක්ක එන ගල් ගැන. ඒ ගල් පහකරන් යනවා එක එක ජාතිය කාන්තාර. ඒ කියන්නේ එක කන්ත දෙක ඉන්නේ මේ කෝරු වින්න කාන්තාර, අනික් කාන්තාර, සත්තු වින්න කාන්තාර, වතුර නැති කාන්තාර, වතුර සහ ආහාර නැති කාන්තාර, ආහාර වතුර සහ අමනුෂ්‍ය කාන්තාර පහුකරගෙන එකක් තියෙන්නේ. ඇත්තටම අය මේක අදහස් වෙන්නේ මට පේන හැටියට මම හිතන විදිහට නම් ඒක පේන්නේ අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරන යංගවට රෙන්ජ් මාත්‍ය අපිට ඕක අපි හැමදාම මුහුණ දෙනවා පියුකට. අපි අනෙත් මේ කාන්තාරයක යන එකක් වගේ අපිට වගේ මිනිස්සු, මුල්ගිය වගේ මිනිස්සු, හොරු නිතරම අපිට මුහුණ දෙන ඒගොල්ලෝ අපි ඒගොල්ලෝත් එක්ක යන්නේ.
යනකොට අපි කොහොමද අපි තීරණ ගන්න කියලා කියන එක තමයි මම හිතන්නේ පන්නේ ජාතිකය ඉදහස් කරන්නේ නැත්ති කියලා මට හිතෙනවා. ඒක කාන්තරමගින් නියෝජනය කරන්නේ ව්‍යාපාරිකයෙකුට මුහුණ දීමට සිදුවන අභියෝග. ඒ අභියෝග වලට මුහුණ දෙන ආකාරය තමයි මේ ජාතකයන් ඉදිරිපත් කරන්නේ. ඒ තව පොඩ්ඩක් විස්තර කළත් අර මගදී හම්බ වෙනවනේ අර තවත් පිරිසක් අර ජලය එවිලා ඒක දැන් ඒ කතාව ඉවත් කරන්නේ අතරම මේ ඉස්සරහට කලින් මේ මේ ජාතක සභාව බුදුහාමුදුරු දේශනා කරන්නේ 500ක් වෙළඳුන්ට. ඉතින් 500ක් වෙළඳුන් දේශනා කරන එක නිකන් සරල කතාවක් කියන එක නෙවෙයි මේක අදහස් කරන්නේ නැත්තේ මේ ඔක්කොම ගැන කල්පනා කරලා කියපු දේශනාවක් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මට හිතෙන මේක මේ ලං අපි දැන් තහන දේශනාවලට වඩා හුඟාක්ම ඉහළ මට්ටමේ දේශනාවක් වෙලා තියෙන ඇති මේ වෙළඳ ව්‍යාපාර කියන්නේ. ඔය කතාවේ තියෙන විදිහට දැන් මේ කාන්තාර යනකොට වතුර තමයි මේ රෙසි මාතේ ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. මොකද වතුර කරත්තය වල වැල්කුම් වැඩිම බල තියෙන්නේ වතුර වතුර අරන් යන එක. ඒක කාන්තාරේ වතුර නැති කාන්තාර නිසා. ඒ කාන්තාර යනකොට ඒගොල්ලන්ට හම්බ වෙනවා එක මේ අමනුෂ්‍ය කොට්ටාසයක්. ඒගොල්ලෝ ඇවිල්ලා කියන ඒගොල්ලෝ එනවා අනිත් ඉදිරියෙන් ඇවිල්ලා කතා කරන ඒගොල්ලන්ට කියනවා ඉදිරියේ වතුර තියෙනවා. ඒ වතුර තියෙන නිසා මේ වතුර කල් අරන් යන එක කල් අලාබයි අරන් යන එක මේ මහන්සිය අරන් යන්න ඕනේ. වතුර කල්ට විසි කළා දාලා මේ ගමන ඉක්මන් කළ යන්න කියලා. එතකොට මේ කතාවේ ඉන්නුනේ චරිත දෙකක් තියෙනවනේ නේද සමහරවිට එකක් චරිතයක් තමයි අපි කියන්නේ මේ මුලින්ම මද සාතුනායක කියලා කියන්නේ. ඔහු කරන්නේ වතුර කල්ටි බෙදලා දාලා ඒගොල්ලෝ යන්නේ. හැබැයි මේ බෝසත්ත්වයේ කරන්නේ ඔහු කියනවා වතුර කල්ල බින්දින් මම වතුර කල්ල බින්දින්නේ නැහැ. මම වතුර කල්ල බින්දින්නේ වතුර දැක්කයින් පස්සේ කියලා. ඔහු ඒක ලස්සනද කියනවා. ඔහු කියන්නේ අපි ව්‍යාපාරිකයෝ. අපි වතුර කල්ල බින්දින්නේ වතුර දැක්කයින් පස්සේ කියලා. මම මේක ව්‍යාපාරයේ ලෝකයට මම කියන්නේ ඒක තියෙන මම කියන්නේ ලොකුම පාඩමක් ඉගෙනගන්නේ ඒ සෙන්ටර් ඒ වාක්‍යයෙන්. අපි ව්‍යාපාරිකයෝ අපි ධම්මක් මිස කරන්නේ ඒක අලුතෙන් අපි ගාව ගන්න පුළුවන් දැක්කයි පස්සේ කියලා. ඉතින් ඒක කියලා ඒක තමයි වෙන්නේ. ඒ කතාව වෙන්නේ ඒ අර වතුර විස කරපු සත්තුණෙක් විනාශ වෙලා යනවා. මේ බෝසත්ත්වයන්ගේ චාරිකාව කරගෙන යනවා දිගටම. මොකද ඒකට මේ පාඩුවක් වෙන්නේ නැති නිසා. ඉතින් මේක ඒක වෙන්නේ මේ දේශපති අවධානම ගන්න එක දැන් අවධානම ගන්නනේ කතා කරන්නේ අපි. අර වතුර කල විඳෙන් පස්සේ ඉක්මන් කළ යන්න පුළුවන් වුණ නිසා එන ලාභය ගැන නෙමෙයි අපි කල්පනා කරන්න ඕන. ඒ අවධාන වතුර කල බින්දෝ දිගේ අවධානම ගන්න. ඉතින් වතුර කල බින්දින් නැතුව ගිහිල්ලා ඒ මේ චාරිකාව ජය ගන්නවා. ඒක තමයි මේ මම හිතන්නේ ඒ කතාවේ තියෙන මේ කුට ප්‍රාප්තිය වගේ. දැන් මේ කතාවේදී තවත් වැදගත් කාරණයක් සඳහන් වෙනවා නේද? තමාගේ කාර්ය මණ්ඩලය මිහිවා ගැනීමට ඒ කලමනාකරුවා තුළ තියෙන හැකියාව. මොකද ඒ කියන්නේ පොඩ්ඩක් විස්තර කළොත් ඔය එකදී මම ඒ කියන්නේ උත්තර පිටු දෙක කතාවක් වුණත් මේ ජාතක පොතේ මේ කතාවේ ඒක බුදුහමරු මේ සත්තුනායකතුමා දේශනා කරනවා ඉස්ලාම් ඉස්සෙල්ලා කොයිලාවකත් මේ යන ගමනේදී කාලුවකත් තව කලුවත් හම්බෙන්නේ නැති ගමේ මේ කාන්තරාට යනකොට තියෙන ඔය සත්තු මල්ස් මේ ධර්ම මිනිස්සුම අතර යනකොට කොවිලාවකත් පිටින් ලැබෙන ආහාරයක් ගන්න එපා කියලා. පිටින් ලැබෙන ආහාරයක් කියලා කියන එක මේ දේශමත් මම කියන්නේ මේ මට තේරෙන විදිහට නම් පිටින් ලැබෙන ආහාරයක් කියලා කිව්වම මේ කන ආහාරයක් විතරක් වෙන්න ඕනේ. මනස ලැබෙන ආහාරයක් වුණත් වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය අපි දැන් අපේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකමින් අපි දන්නා කොච්චර මිනිස්සු අපිට එනවද අලුත් අදහස් කියාගෙන අපි මැනේජරට මාර්ගයෙන් අදහස් කියාගෙන කොච්චර කියන්නේ කපිට නේද මේ විනාශ කරන්න පුළුවන් කියලා අපි අල අපින් රස කඩා ගන්න පුළුවන් කමදී වැඩ කරගෙන යන කට්ටිය. ඉතින් අර ඒ වගේ හැම මේ කතා සූත්‍රයේ දිගටම කතා කරන්නේ සමංගේ සේවක හැමෝම වැඩ කරන්න ඕනේ ඒක අරමුණක් ඇතුළේ වැඩ කරන්න ඕනේ කියන. ඒ අරමුණ තැ වෙන්න ඕන අර නැතිලා බෙදි කර ගැනීමත් ඇතිලාබ වැඩි කර ගැනීමත් කියන අරමුණ මතුව වැඩ කරන ගමන් තමයි අදහස් වෙන්නේ. මේ දේවසිරි මහත්මයා ඔබතුමා නිතරම ඉදිරිපත් කරන ඉතාමත් වැදගත් සංකල්පයක් තමයි මේ අපන්නක සංකල්පේ බෞද්ධ චින්තනය තුළ පවතින. ඔබතුමාට පුළුවන් ද මේ අපන්නක සංකල්පය කියන්නේ කුමක්ද කියන එක ඉතාම සරල බසින් විස්තර කරන්න. එකක් දෙක කොහොමද එමගින් මේ ව්‍යාපාරයක තියෙන අවදානම අවම කරගන්නේ කියන කාරණා. අපන්නක ඉතාම සරල විදිහට කියනනම් ඩිජිටල් මාත්‍ය අපන්නක කියලා කියන්නේ තර්ක ක්‍රමයක් වගේ එකක්. තර්ක ක්‍රමයක් ඒකෙදී අපි තර්කයේ බහැර කරන හිම් පිටින් තර්ක ක්‍රමයක් කියලා කිව්වට තර්කයක් කියන්නේ මොකක්ද තීරණය ගන්නකොට තීරණය ගන්න ක්‍රමයක්. ඒකෙදී අපි තර්කයේ හිම් පිටින් බහැර කරන්න. ඒ වගේම අපි බහැර කරනවා මේ පක්ෂග්‍රාහී බව. අපි කියන්නේ දීයන් වාසයේ මෙසින් කිව්ව නිසා හරි එක්ක නැත්නම් තව උගතෙක් කිව්ව නිසා හරි තව කාරු කියපු නිසා කියන අදහස බහැර කරනවා.
මේක ඇත්තටම අපන්නක කියන්නේ මේ මිනිස් මාත්‍ය දැනුව කියන විශේෂය ගැන ලොකුම මේ කාරණා මේ වගේ මේ ජාතක කතාව වැදගත් වෙනවා හැම ශිෂ්‍යයෙකුටම ලංකාවේ ලංකාවේ ලෝකයේ ඕනෙක කින්ට වැදගත් නම් විශේෂයෙන්ම ලංකාවේ අපි ධර්ම කියන විශේෂය අපි උගන්වනවා අඩුයි දැන් සිල්මාත් අපි ධර්ම කියන විශේෂය ගණන් ගන්නේ අපි ධර්ම කියලා අපි හඳුන්වන්නේ අපිට ලැබිච්ච විද්‍යාත්මක ධර්ම කියලා කියන එක මේ අවුරුදු 500 මේ අපි ඉස්කෝලේ ඉඳන් ගත්ත විද්‍යාත්මක ධර්ම ගණන්නේ හැබැයි මේ ධර්ම කියන එක බුදුහාමුදුරුවන්ගේ දේශනාවලත් බුද්ධ ධර්මයේ තියෙන ධර්ම අපි කොයිලාවකවත් පාවිච්චි කරන්නේ නැහැ ක්‍රියාවක් වෙනකොට යොදවන්නේ විදියට මේ උදාහරණයක් විදියට අපි අර ලස්සනමක තියෙන දේ සිල්මා මේ මහත්මයා අර මේ චූලත් පද්ම පොතේ සූත්‍රයේ තියෙන අර අලි එලිෆන්ට් එක කෙනෙක් ඔය කතාවක් තියෙන අර මේ යනකොට අර අලියෙක් සොයනවා දැකලා මොලේ ඒකේ කතාවේ ලක්ෂණකම තියෙන්නේ එයාට දැනුම ඔක්කොම තියෙනවා අපි දැනුම ඔක්කොම තිබුණත් එයා අලිය දකින්නකම්ම එයා කියන්නේ මේ මෙන්න જાති අලියද කියලා. ඒ කියන්නේ දැනුම නෙවෙයි වැදගත් වෙන්නේ තමන් එක දැනගන්න කම්ම දකින්නකම්ම ඔහු පිළිගන්නේ ඔහු කියන්නේ මේ මොන જાති අලියද කියලා. ඒ කියන්නේ දැන් ඔය වගේ කකුල් තියෙන ගෑනු වලි ඉන්නවා විශාල උසාලි ඉන්නවා ඒගොල්ලන්ගේ කකුල් වගේ කියලා. කකුල් සටහන ඔය වගේ කියලා. ඒක නැත්තම් සමහර ඒ වගේ අලියගෙන උපරිම දැනුම තිබුණත් පිළිගන්නේ මොකක්ද දකින්නකම්ම පිළිගන්නේ මේ ප්‍රත්‍යක්ෂය මේකයි කියලා කියන්නේ අපන්නක වල තියෙනත් එහෙමයි මේ සිල්මාත් අපන්නක වලත් අපි කොයි වෙලාවකත් අපි අත්දැකීමෙන් අපන්න කාලේ මෙහෙමයි කියලා අපි කරන්නේ ඒ උදාහරණ අපි ගත්තොත් ඉතින් මම මේ පොතේ උදාහරණ තමයි කියලා තියෙනවා අර වෛද්‍යවරයෙක් කිව්වහම දැන් බෙහෙත් දෙනකොට එයා පෞගේ 1000කට බෙහෙත් දුන්නා නම් ඒ විදිහට බෙහෙත් දුනා මේ වෛද්‍යවරයා එන්නේ අසනීප මේ ලඩා සූනා නම් ඒකෙන් තේරෙන්නේ නැහැ ඊළඟට යන රඩාට තියෙන ඒ සිම්ටම් ඒ ලක්ෂණම තිබිල ඒ ලිභේතේ හොඳනවා කියලා. එයත් වෙන විදිහටම අවධානය යොමු කරන ඕන මේ ලෙඩෙක් කියලා ගණන් ගන්න. මේක මම ගත්තේ මේ උදාහරණ මම පොතේ ලිව්වට මම මේ ගත්තේ මේ කාල්පපගෙන විද්වතා ලියලා තියෙන ඕගෙන් ලියලා තියෙන මෙයාගේ උපතක. ඒකෙන් මම ඒ ගත්තේ එයාට හැම අත්දැකීමක්ම අලුත් එකක්. ඒ අලුත් එක ඒ අත්දැකීමට මුහුණ දෙනකොට අත්දැකීම ගන්න අත්දැකීමට මුහුණ දෙන්න ඕන පක්ෂග්‍රාහී බවින් මිදිලා පක්ෂග්‍රාහී කියලා කියන්නේ තමන් දන්නවා කියලා හිතාගෙන තමන්ගේ ක්‍රමයට මේකෙන් හිතාගෙන කරන එක නෙවෙයි. ඒක නැත්තම් කියන්නේ තමන් විද්‍යාත්මකව හරි මොකක් හරි කියලා බැලලා නෙවෙයි. ඒ වගේම තර්කයෙන් තොර වෙන්න ඕන හා අපි අපිට ලැබෙන පිළිතුර පැකිලීමකින් තොරව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන ඕනේ. ඒ කියන්නේ ඒක වැරද්දක් නෑ. ඒක තමයි හරි උත්තරේ. දැන් ඔය ජාතක කතාවේ අර අපි කියවල වතුර විසිකරනවා කියලා කියන උදාහරණය මේ මොනිකා වෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ වතුර විසිකරන්නේ නැත්තේ පැකිලීමකින් තොරව ගන්න තීරණයක් ඒක. මොකද ඒක තීරණයෙන් කවදාකවත් තමන්ට අලාභයක් වෙන්න පුළුවන් වෙන්නේ වැඩි දුරක් වතුර අරන් යන්න වෙන වතුර ඉසා තිබුණොත්. හැබැයි ඒ තීරණය අපි ඒ සාතුණක තුමා ගන්නෑ. පැකිලීමකින් තොරව යා කියනවා. මම වතුර අරන් යනවා. කියලා තර්කයට තර්ක කරන්නෙත් නෑ. ඒකට පක්ෂග්‍රාහී වෙන්නේ අර මිනිස්සු කියන එක ගැනහලා ප්‍රශ්නග්‍රාහී වෙන්නෙත් නෑ. ඒ තීරණ ගන්න ඉන්නේ. ඒක තමයි අපන්නකල තියෙන විශේෂත්වය. දැන් අපේ සාකච්ඡාව අවසන් කිරීම සඳහා මම කැමතියි මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් උතුමාගෙන් විසන්න. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ අපන්නක ජාතකයේ ඇසුරින් සිදු කරන විමර්ශනාත්මක විග්‍රහයක් යන්වෙන් ඔබතුමා විසින් ලියා ඇති මේ අපන්නක නැමැති ග්‍රන්ථයේහි සඳහන් වන ඊ타මාත්ම වැදගත් කරුණක් තමයි සාර්ථක ව්‍යාපාරිකයා කියන්නේ කෙනෙක් තෘප්තිමත් ව්‍යාපාරිකයා කියන්නේ තවත් එක්කෙනෙක්. ඔබතුමාට කරුණාකරලා අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ සාර්ථක ව්‍යාපාරිකයා තෘප්තිමත් ව්‍යාපාරිකයාගෙන් වෙනස් වන්නේ කෙසේද යන කාරණේ? ඔව් සාර්ථක ව්‍යාපාරික කියලා සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේ අපි සාර්ථක ව්‍යාපාරික කියලා කියන්නේ මේ ආර්ථික වශයෙන් උපයලා ආර්ථික වශයෙන් වැඩෙන එක්කෙනෙකුට තමයි සාර්ථක ව්‍යාපාරික කියලා කියන්නේ සාමාන්‍යයෙන්. හැබැයි ඒක අපි දන්නේ යගේ පෞද්ගලත්වය ගැන කතා කරලා නෙමෙයි අපි කියන්නේ. හැබැයි තෘප්තිමත් ව්‍යාපාරික කියලා කියන්නේ ව්‍යාපාරිකේ පැත්තෙන් ගත්තාම එයා තෘප්තිමත් වෙන්නේ කොහොමද කියලා කියන එක. එයා තෘප්තිමත් වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කළ අංගුත්තර නිකායේ කාරණා හතරක් ගැන. ඒකේ මුලින්ම තියෙන්නේ තමන් දැනගන්න ඕනේ තමන් ගේ තියෙන තමන් මේ තමන් ස්ක්‍රිප් ධනය තමන්ට ධනයක් තියෙනවා කියලා කියන එක. සිය සතුට දෙවෙනි එකට යා කියනවා ඒ තමන්ගේ උපයාගත් ධනය වියදම් කරන්න පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. يعني තමන්ගේ ජීවත් වීමට සහ තමන්ගේ දානමාන කරගෙන තමන්ගේ ණයවන්ට උදව් කරගෙන කරන එක. තුන්වෙනි එක කියනවා නයන දිවාව කියලා.
හතරවෙනි කාරණේ කියලා කියනවා බේම්ලස් කෙනෙක් ගොසක් අහන්නති බව කියලා. අනවජ්‍ය සුඛ කියන එක අනවජ්‍ය සුඛ කියන එක තමයි වැදගත්ම එක වෙන්නේ. අනවජ්‍ය සුඛ කියන්නේ මොන විදිහකටවත් තමන් කරන දේ තමන් කරන කාර්යයන් නිසා මිනිසුන්ගේ ගොසක් අහන්න නැති එක. ඒකද අපි ගත්තාම දැන් අපි අද අපි ඉස්සලා මුලින් දැන් කතා කරගෙන ආපුව ගත්තොත් මේ ඉස්සලා අපි හැම ක්‍රියාවම කරන්නේ සමාජයට හානියක් වෙන එකක් නේ කරන්නේ. අපි මොන හරි දෙයක් පාවිච්චි කරනවා නම් අපි 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 එක්ස්ප්ලොයිට් කරනවා මොකක් හරි එකක් ඒ කියන්නේ අවභාවිත කරනවා මොන හරි සමාජීය දෙයක් කරනවා නම් ඒකත් මම ගණන් ගන්නේ සමාජීය දෙයක් ගත්ත එකක් විදිහට. මම බ්ලේම් එකක් ගන්න පුළුවන් කක් විදිහට. ඒකෙන් ඒ වගේ කියන්නේ අපි අපි ගමු අපි දැන් කරන ව්‍යාපාරයක් කියලා සලියම් ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් සමාජයට අගතියක් වෙනවා නම් මොකක් හරි ඒ වගේ ව්‍යාපාරයක් ඒ ව්‍යාපාරක ඇදෙන්නේ නැහැ. ඉදුණොත් එයාට සතුටක් වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි සමාජීයවල තියෙන්නේ කාරණා හතක් තියෙනනේ මේ මේ මත ඒ කියන්නේ අපි කියන්නේ අපි බස්මාල් විකුණන එක මිනිස් මිනිස්ජා වරන් කරන එක එක්ක නැත්තම් ආයුධ විකුණන එක එක්ක නැත්තම් මත්පැන් වස වස විකුණන එක කියලා. ඒ හැම එකම ඍජුව නැතත් ඉන්ඩිරෙක්ට්ලි හරි ලෝකයට අලාභයක් වෙනවා. ඉතින් එහෙමවක්වත් තමන් කරන්නේ නැත්නම් ඔහුට පුළුවන් කියන්න මම මම කාගෙන්වත් දොසක් අහන්නේ නැහැ කියලා. ඒ දොසක් ගන්න නැති ව්‍යාපාරිකයෙකුට තමයි පුළුවන් වෙන්නේ කියන්න මම කරපු මේ බිස්නස් මම කරන ව්‍යාපාරික නිසා කඩ පඩුවක් උන්නේ මම හොඳට හිටියා මම හොඳට ජීවත් වෙනවා මට හොඳට ඉන්න පුළුවන් අනිමිෂ දොව් කළා තියෙනවා හැබැයි මම කාගින්වත් දෙයක් අරගෙන නැහැ කියලා. ඇත්තටම ගත්තොත් ඉස්වැන්නේ නැති මාත්‍ය ඕන එකක් අපි කතා කරපොත් වෙන්නේ අපි කරන්නේ හැම එකක්ම අනුන්ගේ දෙයක් නොගන්න ඕන නම් අපි ඒක තමයි අන්තිම මේකේ කෙලවර වෙන්නේ නේ. අපි දැන් දේශපාලනය ගත්තත් මොනවත් ගත ගත්තත් අපි හැමස්සෙම කරන්නේ අපි හැමස්සෙම තවම අනුමිතයක් අපි දහය ගන්නගෙන අපි ටයික උත්සාහ කරන්නේ. දැන් ලාභය කියලා කිව්වත් අවු ඉස්සර ඔබතුමා අහපු ප්‍රශ්නයත් එක්ක ගත්තාම ලාභය කියලා කියන්නේ වෙන්න ඕන අනුන්ගේ ලාභයක් දහය ගන්නක නෙමෙයි. තමන් හරි විදිහට කරන ගන්න ලාභය වෙන්න ඕන. ඉතින් ඒ වගේ කරලා වැඩ ගන්න පුළුවන් නම් ඒකෙන් තමන් අනිත් මිනිස්සුන්ගේ සමාජයේ තියෙන සමාජයට කිසිම වරදක් අපි කරන්නේ නැත්නම් ඒකේ සමාජයේ තියෙන කිසිම දෙයක් අපි අවබෝධ කරගන්න නැත්නම් අපිට පුළුවන් කියන තෘප්තිමත් ව්‍යාපාරිකයෙක් කියලා. මේක බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේක 16 අතර මේ අර මුල කියපු කාරණා සැප වලට වඩා විශාල ප්‍රමාණයක් වැඩි කියලා අන්තිම ඒ කියන්නේ මෙහෙම කිව්වොත් හරි දවර අනන සූත්‍රයේ සඳහන් වෙනවානේ අර සුඛ හතරක් පිළිබඳව අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ සහ අනවජ්‍ය සුඛ කියලා. ඔය ඒවා පෞද්ගලික මානසික තෘප්තිමත් පුද්ගලික තුල පවතිනා වූ ලක්ෂණ කිපයක්. ඒතර කිසියම් ව්‍යාපාරිකයෙක් තුල ඒ ලක්ෂණ පවතිනවා නම් ඔහු තෘප්තිමත් ව්‍යාපාරිකයෙක් කියලා අපිට කියන්න පුළුවන් කියලා ඔබතුම හඳුන්වනවා. මුල තුන ගත්තාම ඒක අපි තිමු සරල කියන්නේ ස්ට්‍රේට් ෆෝඩ් වගේනේ. හතරවෙනි එක තමයි වැදගත්ම එක කියලා. බ්ලේම්ලස්නස් කියන්නේ. අනවජ්‍ය සුඛ කියන්නේ. අනවජ්‍ය සුඛ කියන්නේ. ඒකෙදී මොකක්ද අදහස් කරන්න අපි පොඩ්ඩක්. ඒකෙදී අපි කියන්නේ කොයි විදිහේ බ්ලේම් එකක් වෙන්න වෙන්නේ තමන්ගේ අනුමිතයක් ගත්තොත් ඉන්න බ්ලේම් එකක් වෙන්න වෙන්නේ දීමන අපි ගන්න දීමන ඕන එකක් කමක් නැහැ. අපි අනුමිතයක් ගත්තොත් අපිකට දොස් අහන්න ඕනේ. අපි දොස් අහන්න නැති වෙන්නේ අපි අනුමිතයක් නැතුව විස ව්‍යාපාරයක් කරන්න පුළුවන් නම් අපිට පුළුවන් කියන්නේ අපිට ඒ සැප ලැබ ගන්න පුළුවන් කියලා. එහෙම ගත්තොත් තමයි දැන් තෘප්තිමත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ. මොන කාටද අවශ්‍යයි? ඔව්. ඊට අමතරව මේ අනවජ්‍ය සුඛ කියන එක තමයි විශේෂත්වම වෙන්නේ. හොඳයි, දැන් අපේ සාකච්ඡාව අවසන් කිරීමට කාලය එළඹ තිබෙනවා. මෙම වැදගත් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සහභාගී වූ ආචාර්ය ප්‍රියන්ත දේවසිරි මහත්මයාට අපේ අවංක ස්තුතිය මේ අවස්ථාවේදී පුද කිරීමට කැමැතියි. බොහොම ස්තුතියි.